මංගද ගොඩාක් රසට කිරිබත් ටිකක් හදාගන්න ලෑස්ති. වතුර පොඩ්ඩක්වත් එකතු කරන්න නැතුව පොල් කිරි විතරක් දාලා. මම මෙතන හාල් ග්‍රෑම් 500ක් හොඳින් සෝදලා අරගෙන තියෙනවා. මේ තියෙන්නේ මං හරියටම පොඩි පොල් ගෙඩියක් ගාලා අරගත්ත. ඒකෙන් මේ තියෙන්නේ මිටි කිරි අයින් කරපු එක. මේ තියෙන්නේ දිය කිරි. මම දැන් කිරිබත් එක හදාගන්න ලෑස්ති. දිය කිරි ටික දාලා තමයි. අපි බලමු කොහොමද කිරිබත් ටික හදාගන්නේ මුලින්ම කියලා. ගත්ත දිය කිරි ටික මම ඔක්කොම එකතු කරනවා. මේ විදිහට කිරිබත් හදාගත්තාම ගොඩාක් කිරි රසයි. ඊට පස්සේ මම ලුණු තේ හැඳි එකහමාරක් දානවා. මම මුලින්ම කිරිබත් එක වහන්නේ මොකද මේ දාපු කිරි ටික හොඳින් තැම්බෙනකන් ඒ කියන්නේ හොඳින් නටනකන් මේ විදිහට මැරලා තියෙනවා. අපි ටිකක් ගින්දර වැඩි කරලා මුලින් කිරිබත් එක හදාගමු. කිරිබත් එක දාපු කිරි ටික මේ ගානට හිඳුනට පස්සේ මේ විදිහට හොඳින් කෝරු ගාලා විනාඩි දෙකක් විතර මම වහලා තියෙනවා. දී කිරි ටික මෙන්න මේ විදිහට හොඳින් හිඳිලා කිරිබත් එක බාගෙට තැම්බුණාට පස්සේ මම එකතු කරනවා කිරි ටික. කිරි ටික එකතු කරලා මේ විදිහට හොඳින් හැඳි ගන්න ඕනේ. මම ගින්දර චුට්ටක් වැඩි කරනවා. මේ කිරි ටික හොඳින් නැතුවට පස්සේ මං ගින්දර ගොඩාක් අඩු කරලා පියනින් වහලා හොඳින් කිරිබත් එක තම්බ ගන්න ඕනේ. කිරිබත් එකේ කිරි ටික මෙන්න මේ ගානට හිඳුනට පස්සේ මේ බලන්න බත් එක බාගට තමයි තැම්බිලා තියෙන්නේ. මං දැන් ගින්දර ගොඩාක් අඩු කරලා හොඳින් මේ පියනින් වහලා තියෙනවා. මේ වෙලාවේදී නම් ගින්දර ගොඩාක් අඩු කර ගන්න ඕනේ. මිටි කිරි ටික එකතු කරලා විනාඩි 7කට විතර පස්සේ හොඳින් මේ විදිහට කලවම් කර ගන්න ඕනේ. ඇටගතියක් නැතුව මේ බලන්න ගොඩක් හොඳට බත් එක තැම්බිලා තියෙන්නේ. තවත් ටික වෙලාවක් මේ විදිහට අපි වහලා තියමු. මේ කිරිබත් එක හදාගන්නේ මේ වෙලාවේදී ගොඩාක් ගින්දර අඩු කරලා. කිරිබත් එකේ තෙත ගතිය ගොඩාක් ඉඳලා තියෙන්නේ. තවත් ටික වෙලාවක් පියා ගන්න ඕනේ. හරිම සුවඳයි. මං වතුර නැතුව තොල් කිරි වලින්ම හදාගත්ත හින්දා ගොඩාක් සුවඳයි මේ කිරිබත් එක. තවත් ටික වෙලාවක් වහලා තියා ගන්න ඕනේ. කිරිබත් එක හැදෙනකන් අපි දැන් ලුණු මිරිස හදාගමු එක කන්න. මම එකට අරගෙන තියෙනවා කෑලි මිරිස්. මේ තියෙන්නේ රතු ලුණු ටිකක් සුද්ධ කරලා හොඳින් සෝදලා අරගෙන තියෙනවා උම්මලකඩ. මම උම්මලකඩ අරන් තියෙන්නේ උණු වතුර ටිකක් දාලා හොඳින් සෝදලා. තක්කාලි පොඩි කෑල්ලක් මම අරගෙන තියෙනවා. දෙහි අරගෙන තියෙනවා ලුණු ගත්ත මම. අපි බලමු මේ ලුණු මිරිස හදාගන්නේ කොහොමද කියලා. මම කෑලි මිරිස් තේ හැඳි එකක් එකතු කරා. දෙකයි තුනක් එකතු කරනවා මම. ඊට පස්සේ ගත්ත රතු ලුණු ටික එකතු කරනවා. රතු ලුණු දාලා ලුණු මිරිස් හදාගත්තාම ගොඩාක් රසයි. ඊට පස්සේ තක්කාලි ටික. මේ තියෙන උම්මලකඩ. පස්සේ මම ලුණු එකතු කරනවා. ලුණු තේ හැන්දක් එකතු කරා. තේ හැන්දයි එකයි කාලක් විතර මම එකතු කරා. පස්සේ බලලා දාගන්න. අපි දැන් මේක හොඳින් කොටා ගමු. හොඳින්ම තැම්බිලා තියෙන මේ ඇට පොඩි වෙලත් නැහැ. ගොඩාක් ලස්සනට තියෙනවා. හරිම සුවඳයි ඒ වගේම. අපි දැන් මේක කපා ගමු.
පොඩ්ඩක් අඩිය අල්ලගෙන හැමී බලන්න. මම මේ විදිහට පොල් කිරි චුට්ටක් අරගෙන තියෙනවා මේ කෙසෙල් කොලේ තෙමා ගන්න ඕන නිසා. මම ගත්ත පොල් කිරි ටික මේ කෙසෙල් කොල කියලා තෙම තෙම තමයි මෙන්න මේ විදිහට හදාගත්තේ. මේ ලස්සනට කැරි ටික කපා ගමු. මම මේ විදිහට මුලින් ලස්සනට මාක් කරගත්තා. මොකද කිරිබත් කැරි ටික හලුව කැරි ටික වගේ කපා ගන්න ඕන නිසා මම මේ පිහිය මේ පොල් කිරි වලින් ටිකක් තෙමලා ගන්නෙ. දැන් අපි කිරිබත් එක කපා ගමු. මේ විදිහට පිහිය පොල් කිරි වල තෙමලා ගත්තාම මෙහෙම ගෑවෙන ගතිය පොඩ්ඩක්වත් නැති වෙනවා. මේ බලන්න ලස්සන කිරිබත් කැරි ටික කපා ගන්න පුළුවන්. මේ තියන්නේ මං හදාගත්ත ලුණු මිරිස් එක. ගොඩාක් හොඳට තියෙනවා මේ බලන්න එක. අපි මේ විදිහට අයින් කරගමු. ලුණු මිරිස් හදනකොට ලුණු කෑලි ගොඩාක් පොඩි වෙන්න හදාගන්න එපා. මේ විදිහට චුට්ටක් හැපෙන්න තියෙන්න ඕනේ. දෙවිටි එකතු එකතු කරලා කිරිබත් එක උඩින් අපි දැන් හදාගත්ත කිරිබත් එක උඩින් මේ විදිහට තියාගමු. ඔයාලා වතුර පොඩ්ඩක් කොන්නදා පොල් කිරි විතරක් වලින් මේ විදිහට ගොඩාක් රසට කිරිබත් එකක් හදාගන්න. කිරිබත් එක කන්න මේ හදාගත්ත ලුණු මිරිස් එකත් වරද්ද ගන්න එපා. මගේ වීඩියෝ එකට කැමති නම් නයෝමි රෙසිපි YouTube channel එක subscribe කරන්න, like එකක් දාලා යාළුවන් අතර share කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.